ඔයා යබදව හිඳ පොත තාමත් කියවලා නැත්නම් මගේ රිවියු එක බලලා ඔයාට පොත කියවන එක ගැන අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා දැනටමත් පොත කියවපු කෙනෙක් නම් ඔයාට හිතුනෙත් මට හිතුන දේවල්මද කියලා බලන්න. Hi, මම නිමන්තික. Life With Nim channel එකේ මම lifestyle review vlogs videos අරගෙන එනවා. මම අද ගෙනාවේ book review video එකක්. ඒ තමයි මේ යබදව හිඳ කියන පරිවර්තන කෘතිය ගැන review එකක්. මම මගේ පළවෙනිම book review එකට මේ පොත තෝරගත්තේ මම මේක ගොඩක් මෑතකදී කියවපු පොතක් නිසා සහ මම කියවපු හොඳම ත්‍රාසජනක ගණයේ පරිවර්තනයක් නිසා. මුලින්ම trigger warning එකක් දෙන්න ඕන ඔයාලට මොකද මේක thriller book එකක් නිසා මේකෙදී පැහැරගෙන යාම් ගැන නැත්නම් විවිධ මානසික රෝග ගැන වගේ මම කතා කරන්න පුළුවන් මේ වීඩියෝ එකේදී. ඒ වගේම මම කතාවේ සමහර තැන් ගැන කතා කරන නිසා ඔයා දැන්ටමත් පොත කියවලා නැති කෙනෙක් නම් මම spoiler alert එකකුත් දෙනවා. මේ පොතේ මුල් කෘතිය ගැන කියන්නේ ඉංග්‍රීසි පොත ගැන මම මුලින් පොඩි විස්තරයක් කියන්නම්. මේ කවරේ තියෙන නම තමයි ඉංග්‍රීසි පොතේත් නම The Couple Next Door. එක රචනා කරලා තියෙන්නේ ෂෙරි ලැපිනා කියන කැනේඩියන් කතුවරිය. ඒක එයාගේ පළවෙනිම thriller book එක. ඒක නිකුත් කරලා තියෙන්නේ 2016 ජූලි මාසෙදී. ඒ පොතේ පිටපත් මිලියන එකකට වඩා විකිණිලා වාර්තාවකුත් තියලා තියෙනවා. ඒකෙන් හිතා ගන්න පුළුවන් කතාව කොයි වගේද කියලා. හරි එහෙනම් මම අද review කරන මේ සිංහල පරිවර්තනය ගැනත් පොඩි විස්තරයක් ඔයාලට කියලාම පටන් ගන්නම්. මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ කසුන් නිරංග ද සොයිසා මහතා. මේක නිකුත් කරේ 2020 ජූනි 18 වෙනිදා. මේක ප්‍රතිභා ප්‍රකාශනයක් විදිහට තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ කවර නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රදීප් ප්‍රේමලාල් මහතා. මම මේ පොත ගැන දැනගත්තේ Facebook එකේ ඓතිහාසික ඡායාරූප නැසලයි කියලා තියෙන page එකෙන්. මම ගොඩක් අතීතයේ වෙච්ච සිදුවීම් ගැන කියවන්න, පින්තූර බලන්න එහෙම කැමති කෙනෙක්. මම මේ page එකේ තිබුණ විස්තර ගොඩක් ආසාවෙන් කියවා. මොකද ගොඩක් හරවත් සිංහල භාෂාවෙන් තමයි ලියලා තියෙන්නේ. මම නොදන්න සමහර සිංහල වචනත් මම මේ page එකේ ලිපි කියවලා ඉගෙනගෙන තියෙනවා. මේ පොත පරිවර්තනය කරලා තියෙන්නේ මේ page එක කරන කසුන් නිරංග ද සොයිසා මහතා. මේ පොත ගැන ඒ page එකේ පළවන ලිපියකින් තමයි මම මුලින්ම පොත ගැන දැනගත්තේ. ඒ post එක දැක්කට පස්සෙ මම ඉංග්‍රීසි පොත ගැන පොඩක් විස්තරයක් කියවලා බැලුවා ඉන්ටර්නෙට් එකේ. ඊට පස්සෙ මම තීරණය කරා පොත pre-order කරන්න ඕනි කියලා. මට කතුවරයාගේ අත්සනත් එක්කම තමයි පොත ලැබුණේ. මම pre-order කරපු නිසා වෙන්නේ නැති. මම ඔයාලට මුලින්ම පොත පොඩ්ඩක් පෙන්නන්නම්. මේ තියෙන පොතේ cover එක. ඒ වගේම මේ පිටිපස්සේ ඉංග්‍රීසි පොතට ලැබුණ વિચાર තුනක් වගේ සඳහන් කරලා තියෙනවා. ඊටසේ කතාවෙන් පොඩි කොටසකුත් මේ විදිහට තියෙනවා. යටම තියෙන ප්‍රතිභා ප්‍රකාශනයක් කියලා මෙතන මිල තියෙනවා. මම මුලින්ම මේ පොතේ plot එක ගැන කෙටියෙන් කියන්නම්. මේ පොතේ කතාව ගෙතිලා තියෙන්නේ තරුණ අම්මෙකුයි තාත්තෙකුයි. ඒ කියන්නේ ඈන් සහ මාකෝ එයාලගේ ගෙදරට අල්ලපු ගෙදර යබදව තියෙන, ඒ කියන්නේ එයාලගේ ගෙදරටම බිත්තියකින් වෙන් වෙලා තියෙන ගෙදර රාත්‍රී සාදයකට ගිහිල්ලා ඉන්නකොට එයාලගේ ගොඩක් පුංචි මාස 6ක වගේ වයස දුව කෝරා අතුරුදහන් වෙන සිද්ධිය වටේ. ඒ විස්තරය දැනගත්ත ගමන් මට ආස හිතුණා මේ පොත කියවලා බලන්න. මේ පරිවර්තනය මම පැය 6කින් වගේ කියවලා ඉවර කරා. මම සාපේක්ෂව ටිකක් වේගෙන් කියවන කෙනෙක් ඒ වුණාට මේ පොත කියවන්න මට චුට්ටක් වැඩියෙන් වෙලාව ගියා. මොකද ඒ භාෂා ශෛලියත් එක්ක මම හොඳට තේරුම් අරගෙන හිමීට පොත කියවපු නිසා රස විඳින ගමන්. කතාව කියවගෙන යද්දී ගොඩක් ලොකු කුතුහලයක් එනවා කවුද දරුවෝ පැහැරගන්නේ නැත්තේ කියලා. පොත කියවනත් කලින් පොතේ නම නිසා මම මුලින්ම සැක කරා යාබදව හිඳ කියලා තියෙන නිසා එහා ගෙදර කපල් එක වෙන්නේ නැති දරුවෝ පැහැරගත්තා කියලා. ඊට පස්සේ මගක් දොර කියවගෙන යනකොට මම ආපහු සැක කරා දරුවගේ තාත්තායි කියන්නේ මාකෝ වෙන්නේ නැති දරුවෝ පැහැරගන්නේ නැති කියලා. තවත් ටිකක් දොර කියවගෙන යනකොට මට සැකයක් හිතුණා දරුවගේ අම්මා ඈන් වෙන්නේ නැති දරුවෝ පැහැරගන්නේ නැති කියලා. මොකද ඈන් කියන්නේ පාසල් යන කාලේදී ඩබල් පර්සනලිටි ඩිසෝඩර් එකකින් පෙළුණා කියලා මේ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම යා දරුවෝ හම්බුනාට පස්සේ පසු ප්‍රසව විෂාදයෙන්ුත් පෙළෙනවා කියලා තියෙනවා. ඉතින් මම බලපු කොරියන් ඩ්‍රාමා එකකත් මට මතකයි තිබුණා ඩබල් පර්සනලිටි ඩිසෝඩර් එක. ඒ ඩ්‍රාමා එකේ නම මට මතකයි විදිහට මෙලහොලික්. එතකොට ඒකෙදි වෙන්නේ ඒ ගර්ල්ට ගොඩක් තරහ ගිය වෙලාවට එයාට සමහරවිට නිදාගත්තම එයාගේ අනික් පර්සනලිටි එක අවදි වෙනවා. එතකොට ඒ වෙලාවට එයා කරපු දේවල් එයා දන්නේ. අනික් පර්සනලිටි එක ටිකක් නපුරු මුරණ්ඩු චරිතයක්. එයා නෝමල් වෙලාවට අහිංසක කෙනෙක්. ඉතින් එයා අර වෙලා එයා අනික් පර්සනලිටි එකට ගිය වෙලාවේදී කරපු දේවල් එයාට මොනවත් මතක නැහැ. ඉතින් මෙතනදිත් ඒ වගේ දෙයක්ද කියලා හිතලා මම සැක කරා සමහරට ඈන් වෙන්නත් පුළුවන් දරුවෝ පැහැරගත්තා කියලා. ඒ දින මම එක එක්කෙනාව සැක කර කර තමයි මේ පොත කියවගෙන ගියේ. ඒ වගේ අපේ කුතුහලය රඳවගෙන තිබුණ විදිහ මේ පොත ගොඩක් සාර්ථකයි. මොකද මට නම් thriller එකක් කියවන්න boring වෙනවා. මම මුලදීම කරන guesses හරි ගියොත් එහෙම අන්තිමේදී, ඒ කියන්නේ මම guess කරපු කෙනා නම් ඇත්තට මේකේ වැරදිකාරයා, නැත්නම් මම හිතපු දේ නම් ඒකේ අන්තිමට එළි වෙන රහස, එහෙම වුණොත් අපිට boring වෙනවානේ. ඉතින් මේ කතාවේදී නම් එහෙම වුණේ නැහැ. මම කරපු හැම guess එකක්ම වගේ වැරදුනා. ඉතින් මම ගොඩක් spoilers දෙන්නේ නැහැ video එකේදී. මොකද ඒකෙන් කතුවරයාට, පරිවර්තකයාට වගේම ඔයාටත් අසාධාරණයක් වෙන්න පුළුවන් නිසා ඔයත් කියවලාම බලන්න කවුද දරුවව ඇත්තටම පැහැරගත්තේ කියලා.
මගේ රිවීව් එකේ ෆයිනල් සමරි එක විදිහට මම මේ පරිවර්තනයට රේටින් එක 10න් 10ක් දෙනවා මගේ විදිහට. මේ කතාවේදී චරිත ගොඩනගලා තියෙන විදිහ, ඒ කියන්නේ ඈන්, මාකෝ, ඈන්ගේ දෙමව්පියෝ, ඒ පොලිස් රහස් පරීක්ෂකවරු, සින්තියා, ඒ වගේ අයගේ චරිත ගොඩනගලා තියෙන විදිහ සාර්ථකයි කියලා මම හිතනවා. ඒ සින්තියාගේ හස්බන්ඩ් ගැන නම් කතාවේ මුලදී සඳහන් වෙන විස්තරත් එක්ක අගට යනකොට ඒ චරිතේ වැදගත්කම නැති වෙලාම ගියා කියලා වගේ තමයි මට හිතුනේ. ඉතින් මේ පොත මම ගොඩක් ආසාවෙන් කුතුහලයෙන් කියවපු පොතක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම රිවීව් කරේ ඉංග්‍රීසි පොත නෙවෙයි සිංහල පරිවර්තනයේ නිසා මම මේක ගැනත් මගේ අදහස් ටිකක් කියන්න. මේ පොතේ භාෂා ශෛලිය ගොඩක්ම රසවත්. එක දිගට කම්මැලි නැතුව කියවගෙන යන්න පුළුවන්. ඒ වගේම මම මේ පොත කියවලා ඉවරනාට පස්සේ ඉංග්‍රීසි පොතේ සමහර කොටස් එක්ක මේ පොතේ ඒ අදාළ කොටස සංසන්දනය කරලා බැලුවා. ඉතින් මම හිතනවා පරිවර්තනයේ ගොඩක්ම සාර්ථකයි. ඒ අදහසම අපිට දෙන්න ගොඩක් පරිවර්තකයන් මහන්සි වෙලා තියෙනවා කියලා මට තේරුණා. ඉතින් පොත ගැන මට මොනවත් වැරද්දක් නම් කියන්න දෙයක් නැහැ. ඒ වුණාට මට පොත කියවෙන්නේ නැති සමහර වචනවල ඉස්පිලිපාපිලි අඩු වගේ එහෙම වචන දෙක තුනක් අහු වුණා. ඒවා දැන් දෙවනි මුද්‍රණයේදී හදලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ පොතේ කවර ගැනත් කියනවනේ ඉංග්‍රීසි පොතේ කවරටත් සමානව ගොඩක් ලස්සනට ඇහැට ප්‍රිය පාට යූස් කරලා ලස්සනට නිර්මාණය කරලා තිනවා මේ පොතේ කවරෙත්. කවර දැක ගමනුත් පොත ගන්න ආසෙ හිතෙනවා. ඉතින් මේ පොතේ අවසානයේදී වුණේ මම හිතපුවත් නැති දෙයක්. ඒ නිසා මම පොත කියලා එලා ඉතින් පොඩ මූඩ් ගහලා කල්පනා කරගෙන හිටිය මොකක්ද ඒ වුණේ? නැමෙහෙම වෙන්න තිබ්බ නේද? යාත් මෙහෙම වෙන්න තිබ්බ නේද කියලා. ඊට පස්සේ ඒක දැකම මගේ හස්බන්ඩ් උත් තීරණය කරා මේ පොත කියවන්න ඕනේ කියලා. ඒ වගේම කසුන් නිරංග ද සොයිස මහතාගේ ඉදිරියට එන්න තියෙන පරිවර්තන කියවන්නත් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී මම මේ පොත ගැන කතා කරපු දේවල් වගේම ඔයාලටත් මොන හරි අදහසක් කියන්න තියෙනවා නම් නැත්නම් මම කතා කරපු දෙයක මොන හරි වැරද්දක් නිවැරදි කරන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා ඒ දේ ගැන මට කියන්න. මේ පහල තියෙන සෝෂල් මීඩියා ලින්ක්ස් වලින් උත් ඔයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වගේම මම කැමති රසවත් පොතක රිවීව් එකකින් අපි ආපහු හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.